अपहितवत् गरु सुजीव सेन सिंह खडुवेल मतिवरण पुट्टासे अमात्य धुमनी एवगेम अप सहोदर गरु मंत्रिनी हिरुणिका प्रेमचंद्र मतिनियने अप सहोदर अपेक्षक मे प्रदेश पदी अतुल रनगल मेतिमणि इवगेम मागे संबंधीकरण लेखम तुमला हटियट कटीरुकरण निमल नार पीरिस गौरव मंत्री कुमार रॉडनी फ्रेशर गौरव मंत्री कुमार समावेन अपे सहोदर अपेक्षक मगे हितवता सागर सेनारत्न मेतुमा एवगेम हिटपु अपेक्षक निमल अशोक मेतुमा नगर सभावे विपक्ष नायक सह मिकोट्टासे गरु मंत्री तुमा रंजित क्रेरा मेतुमा चंद्रसेन फलिहेन रवि पेरेरा विचित्र विजेतुंग सुसंत इत्तेपानयन अपहितवद्धरु नागरिक मंत्री तुमला व्यवस्थावट सहभागी वी सिटिन दयावर हितादर मौवरुनी पियवरुनी सहोदर सहोदरियनी मित्रवरुनी ඇය දෙකක් ප්‍රමාද වෙලා රැස්වීම ආරම්භ වුණේ ප්‍රමාදයේ පිළිබඳව සමාව අයද සිටිනවා ඉතාමත්ම සතුටුයි රණසිංහ ප්‍රේමදාස දිවංගත මගේ ආදරණීය පියාණන්ගේ දෙවන්ත නිවාස සංවර්ධන වැඩසටහන තුලින් පෝෂණය වුණු विक्रम सिंहपुर जायवाडलगम जनादि वेडपिलिवेलतुलिन शक्ति लबकु बल प्रदेशेक जनताव अपट हम्मुवन्नट अवस्थावक लबीम गेन मित्रवरुनि मे प्रदेशे महाजन नियोजितवरया हटियट अपे रंजित पेरेरा मेतुमा ලොකු උත්සාහයක් දරලා මේ කොට්ටාසයට දෙවන්ත සේවාවක් ඉෂ්ට කරන්නට කටයුතු කරන මහජන නියෝජිතවරු. එතුමාගෙන් තොරතුරු ලබාගෙන තිබෙනවා මේ ජයවර්ධනගම බල ප්‍රදේශයේ ඉදිරියේදී ඉටු විය යුතු කාර්යභාරය. මේ ප්‍රදේශයේ මලාපහන पद्धति निशियाकार रथवाहन आरक्षित क्रम वेदेट गाकिरी वेडसट जयवडगम पार्वल काणु पद्धति सकस्किरी जयवडगम निवास सलसुम खरदरेकिन तुरव महानगर सभावेन अनुमतियन लबागेनी फदिंची आईतिय नुमती विक्रम सिंहपुर जनता वगे इनिवेस्यांट आईतिय लबादी इवगेम थलंगम वेवे सुंदरत्वय सुरकिमिन එම ප්‍රදේශයේ ගොවිතැනේ නියැලෙන ජනතාවට කෘෂිකාර්මික කටයුතු කරන්නට අවස්ථාව ලබා දී මේ තමයි මේ බල ප්‍රදේශයෙන් ඉදිරිපත් වුණු සංවර්ධන යෝජනාවලින් කොටසක් හිතවත් මිත්‍රවරුනි කඩුවෙල පැතිවරණ කොට්ටාසේ
පළාත් පාලන කොට්ටාස 28ක ග්‍රාම සේවා වසම් 57ක චන්දපුල මධ්‍යස්ථාන 129ක ගම්මාන 325ක් තිබෙන මේ හැම ගම්මානයකම සංවර්ධන සැලැස්ම සකස් කරලා මම ඔබතුමාලට පොරොන්දු වෙනවා පස්වෙනිදා අපි ලබන ජයග්‍රහණයත් සමග කඩුවෙල මැතිවරණ කොට්ටාසේ සංවර්ධනයේ අරුණලු සුජීව සේනසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපි බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියනවා මේ වන විට දැනටමත් සමගි ජන බලවේගයේ අපි කඩුවෙල සංවර්ධන පදනම ආරම්භ කරලා තමයි ඒ තුලින් මේ කොරෝනා ප්‍රශ්නේ තිබුණු කාලවකවානු තුල MDH ජයවර්ධන මැතිතුමා ඉදි කරපු මේ කොට්ටාසේ රෝහල් තුනටම දසලක්ෂ ගණන් වටිනා රෝහල් උපකරණ ලබා දුන්නා. අපි කලංගව රෝහලට ලබා දුන්නා. අතුරුගිරිය රෝහලට ලබා දුන්නා. ඒ වගේම නවගමුව රෝහලටත් ලබා දුන්නා. පදනමක් සකස් කරේ බලයක් ඇතුවත් හෝ නැතුවත් වැඩක් කරන්න. බලය ලැබුණාම වැඩ කරන්න අමාරුවක් නැහැ. බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ජනතා යෝජනා ක්‍රියාත්මක කරන්නට පුළුවන්. නමුත් සමගි ජන බලවේගයේ විශේෂත්වය වන්නේ බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි අපේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. විපක්ෂයේ සිටින කාලේ අපිට යම් වෙලකටසක් කරන්නට පුළුවන් අර රෝහල් උපකරණ ලබා දුන්නා වගේ ඒ නිසා කඩුවෙල ජනතාවට පිරිසිදු බලාපොරොත්තුවක් ඇති කරගන්නට පුළුවන් අපි තවුන්නාංශලගේ කොට්ටාසේ හැම ගමකම යෝජනා අරගෙන ගම්මාන 325ම ඒකාබද්ධ කරගෙන අපි අනිවාර්යෙන්ම කඩුවෙල පුරවරයට සුජීව සේනසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අරුණෝදයක් නවෝදයක් උදා කරනවාමයි කියලා මේ අවස්ථාවේ කියන්නේ. හිතවත් මිත්‍රවරුනි නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණයේදී රටේ ජනතාව වෙනසක් ඇති කරා. මේ වෙනස ජනතාවට සුබවාදීද නැද්ද කියන තීන්දුව තවත් අහුරු කරන්නට අවස්ථාවක් ලැබෙනවා අගෝස්තු 5 වෙනිදා. කෙටි කාලයක් තුල මුළු රටම අවුල් වියවුල් ජාලාවකින් පිරිච්ච රටක් බවට පත් කරපු මේ වගේ ආණ්ඩුවක් මේ සම්මතයට බිහි වෙලා නැහැ. පත්ුනේ ජනතාවට බොළු බලාපොරොත්තු ලබා දී මහා ශීක්‍ර දියුණු නවීන සංවර්ධන රටාවක් ක්‍රියාත්මක කරනවා කියුවා. දක්ෂයන්ගේ මාර්ගෙන් රට ගොඩනගන සැලසුම් නිර්මාණය කරනවා කියුවා. කොටිම්ම කිව්වොත් මේ රජයට බැරි වුණා කොරෝනාව තුලින් විනාශය ඇති වෙන බවට साक्षी पेनी पेनी इतिएति तत्वयन पेनी पेनी इतिएति किसी तो क्रिया मार्ग या खरिया कार वगैरह पार्लिमेंट में मम देवतावक रजे अवधानी यमु कर जनवरी विसी हातर में निदाई फेब्रुवारी पास में निदाई ऐहूं कंदुन्ने ने विहिल वोटा समझ चले टे लग करा මුවාවරණ නිසි ප්‍රමිතියට රජෙන් නොමිලේ ජනතාවට ලබා දෙන්නේ කියලා ඉල්ලනකොට මුවාවරණ අවශ්‍ය නැtei කිව්වා. අද පාර යන්න බෑ මුවාවරණයක් නැතුව. ඒක තමයි රටේ නීතිය.
කොරෝනා වගේන කතා කරනකොට වැඩිය කතා කරන්න එපා කිව්වා චීනයේ තරහ වෙයි කිව්වා මෙන්න මෙහෙම තමයි මේ රජයේ කටයුතු කරේ කොරෝනාවෙන් සිදුවෙන ආර්ථික හානිය ගැන නිසි පියවර ජනවාරි මාසේ ගත්තා නම් මේ රටේ ජනතාව මේ තරම් විසණයකට හානියකට ලක් වෙන්නේ නැහැ හැම අතකින්ම බැලුවහම රජයේ ක්‍රියාමාර්ග නිර්මාණය වන්නේ ජනතාව ගැන හිතලා නෙවෙයි ජනතා සිතුම් පැතුම් හඳුනන්නේ නැහැ ජනතාවගේ කැක්කුම තේරෙන්නේ නැහැ කැක්කුම තේරෙනවා නම් මිනිසුන්ගේ දුක්ගින්න බඩගින්න මේ වෙනකොට තේරෙන්නට ඕන රුපියල් 5000කින් කොරෝනා සහනෙන් තමුන්නාන්සේලාගේ අඩුපාඩුකම් පිරිවහ ගන්නට බැරි බව පාලකයන්ට තේරෙන්න ඕන කොරෝනා සමයකදී ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගන හදනවා වෙනුවට ඒ මුදල් ටික ජනතාවට බෙදලා දෙන්නේ කියන යෝජනා අපි ගෙනෙනකොට ඒක ක්‍රියාත්මක කරන්නට ඕන මිත්‍රවරුනි සිත් පිට නැති ආණ්ඩුවක් ජනතාව ගැන කිසිම කැක්කුමක් නැහැ ජනතාවගේ දුක කඳුළු වේදනාව තේරෙන්නේ නැහැ අපේ රටේ තේරුනේ නැති වුණාට ඇමරිකානු රජයට නම් හොඳට ඕම තේරෙනවා එංගලන්තයටත් තේරෙනවා බංග්ලාදේශේ වැනි රටවල් වලටත් තේරෙනවා අපේ රටේ විතරයි පාලකයන්ට හරියාකාර මේ සිදුවෙලා තිබෙන තත්ත්වයේ බැරෑරුම්කම නොතේරේ මොකද හේතුව බලයටපත් වුණා විතරයි මුළු ආණ්ඩුවම ජනතාවගෙන් ඈත් වෙලා කිසිම හැඟීමක් නැහැ අමතක කරන්න එපා තමුන්නාන්සලාට සහන රසක් ලබා දෙනවා කියුවා අපි කිව්වහම ජනසවියයි සමෘද්ධියයි දෙකම ලබා දෙනවයි කියලා ජනතාව කිව්වා නෑ දෙකටම වැඩිය හොඳයි 3000 මල්ල කියලා අදටත් 3000 මල්ල නෑ පොහොර ටික නොමිලේ ලබා දෙනවයි කිව්වා මුදලටවත් පොහොර ටික ගන්නට නෑ කොවිඩ් සමයේ 104 පොලියට හැම පවුලකටම ආර්ථිකය ගොඩනගා ගන්නට ණය දෙනවයි කිව්වා. ලොකුවට උජාරුවට ප්‍රකාශයට පත් කරා මහ පොළොවේ ක්‍රියාත්මක වන්නේ නැහැ. ලෝකේ තෙල් මිල අඩු වුණාට අපේ රටේ තෙල් මිල අඩු කරන්නේ නැහැ. සැමන් පරිප්පු වලට ලබා දුන්නු පාලන මිල දින 15යි ක්‍රියාත්මක වුණේ. 90ට පාලන විල සහල් වලට නියම කරනකොට සහල් මාෆියාවේ බලපෑමට 98 කර හැම තැනකම අවුල් අර 5000 සොච්චම ගන්නට පොහොට්ටුවේ മന്ത്രിවරු ළඟට ගිහිල්ලා බැගෑපක් වෙන්නට ඕන මුළු රටම වහලුන් හැටියට සලකන යුගය අද මේ රටේ බිහි වෙලා ඒ නිසා මිත්‍රවරුනි වෙනසක් අත්‍යවශ්‍යමයි ජනතාවගේ පැත්තෙන් කටයුතු කරන ආණ්ඩුවක් ඕන ජනතාව වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියෙන රජයක් ක්‍රියාත්මක කරන්නට ඕන මම බලන්න මිත්‍රවරුනි අපේ රටත් යුද්ධය අවසන් කරලා හොඳ සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත්වන්නට ඉඩකඩ රැසක් තිබුණා. යුද්ධය අවසන් වුණේ 2009. අද වෙන විට අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන් දියුණුවක් රට තුල ඇති වෙලා තිබෙනවා. බලන්න රුවන්ඩාව බුරුන්ඩිය දිහා. විශේෂයෙන්ම රුවන්ඩා රුවන්ඩාවේ ගෝත්‍රික සටනක් තිබුණා
හුටු ගෝත්‍රයයි තුට්සි ගෝත්‍රයයි අතර දසලක්ෂ ගණනින් ජීවිත හිමි වුණා. දසලක්ෂ ගණනින් මිලියනයකට වැඩි ජීවිත හිමි වුණා ඒ ගෝත්‍රික යුද්ධ නිසා. තුටු සහ සමවෙන්න හුටු සහ තුට්සි අතර අද මොකද්ද රුවන්ඩාවට වෙලා තියෙන්නේ? ලෝකේ සීක්‍රතම සංවර්ධනය වෙන රටක් බවට අද රුවන්ඩාව පත් වෙලා. හුටු සහ තුට්සි අතර තිබුණු ගෝත්‍රික සටන අවසන්. දැන් මහජාතියයි සෙසු ජාතිනුයි ඔක්කොම එකට වැඩ. රටක් දියුණු වෙනවා, රටක් සංවර්ධනය වෙනවා. ගෝත්‍ර ජාති ආගම් ભેදෙන් තොරව ලක්ෂ 12ක් ජීවිත අහිමි වුණු රටේ දැන් ගෝත්‍ර අතර ආගම් අතර ජාතීන් අතර සමගිය ඇති වෙලා ඒ සමගිය සමාදානය තුලින් මුළු රටම ඉහළට යන පුදුම ආර්ථික පිබිදීමක්. දැන් ලෝකයාම කියනවා අනිකුත් රටවලු රුවන්ඩාව වගේ දියුණු වෙන්න ඕනේ කියලා. මිත්‍රවරුනි 2009 යුද ජයග්‍රහණයෙන් පසු අපිට බැරි වුණා යුද්ධෙන් පස්සේ නිර්මාණය වුණු හොඳ හිත වර්ධනය කරගෙන අපේ රටක් දියුණු කරන්න. 2009න් පස්සේ අපේ රටේ ජාති ආගම් වෙනත් ભેද අදට ක්‍රියාත්මකවයි. කොවිඩ් ප්‍රශ්නය තුල ජාතිවාදයකුත් නිර්මාණය කරා. අද දවසේවත් බැරිද රුවන්ඩාවේ ප්‍රගතියෙන් යම් පාඩමක් අපේ රටට ඉගෙන ගන්න? ඒ ගෝත්‍රික වාද ભેද ඔක්කොම ඉවරයි රුවන්ඩා. තුට්සිස්ලායි හුටුස්ලායි දැන් එක අම්මගේ තාත්තගේ සහෝදර සහෝදරියෝ වගේ එකට ඉන්නවා. ඇයි අපේ රටටත් බැරි? ජාති ભેදේ ජාති වාදේ ආගම් ભેදේ ආගම් වාදේ තුරන් කරලා සමගියෙන් සමාදානෙන් සෞභාග්‍ය සම්පන්න දේශයක් ගොඩනගන්න බැරි හේතුව තමයි වර්තමාන රජේ නොහැකියා අදක්ෂකම්. වර්තමාන රජය වැඩවැරි ආණ්ඩුවක්. වැඩවැරි නිසා කෙටි කාලීන දේශපාලනික ජනප්‍රියත්වයට මොකද කරන්නේ? ජාති ભેදේ කියන පිදුරු ගොඩට ගිනි කූර පුත්තු කරා. එතකොට මැතිවරණ ක්‍රියාත්මක වෙන්නේ සංවර්ධනයේ පදනම් කරගෙන නෙවෙයි, සේවයේ පදනම් කරගෙන නෙවෙයි, ජනතාවට ආර්ථික ශක්තිය ලබා දීමේ පදනමින් නෙවෙයි. ඡන්ද සහ ජනප්‍රියතාවයේ තීන්දුව වෙන්නේ තමන් මොන ජාතියේද? අර සෙසු ජාතීන් ටික ජාති ભેදයට ලක් කරලා තලලා පෙරලා පොඩි කරලා දේශපාලන වාසි ලබා ගන්න යුගයක් මේ වර්තමාන රජයේ නිර්මාණය කළා. මිත්‍රවරුනි රට තුල සැබෑ වෙනසක් අවශ්‍යයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට පුළුවන් නම් තමන්ගේ රිපබ්ලිකන් පක්ෂයයි ඩෙමොක්‍රටික් පක්ෂයයි හොඳ ටෝම ගහගෙන නමුත් රට ගැන හිතලා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක මහා දැවැන්ත මූල්‍ය ශක්තිය ඇමරිකාවේ ජනතාවට දෙන්න අපේ රටේ පුළුවන් මේ 5000 සොච්චම් මුදල් ලබා දෙන්න පමණක්. සමගි ජන බලවේගයේ අපි යෝජනා කරනවා ආණ්ඩු බලය පිහිටුවුවහම ආර්ථිකය යථා තත්වයට පත් වෙනකම් රටේ හැම පවුලකටම රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. එංගලන්තේ මිත්‍රවරුනි රැකියා අහිමි වුණු ජනතාවක් නිර්මාණය කරන්න නැතුව
හාම් පුතුන්ට ගෙවන්න බැරි පඩි ටික ආණ්ඩුව ගෙවනවා. පඩි වලින් 180ක් එංගලන්ත රජය ගෙවනවා. 120 කියනවා හාම් පුතුන්ට ගෙවන්න කියලා. බංග්ලාදේශයේ මුළු පඩියම ගෙවනවා ආණ්ඩුවෙන්. මේ හැමදාම නෙමෙයි. මේ ප්‍රශ්නෙන් ගොඩ එනකම් අපේ රටේ විතරයි ප්‍රශ්නෙන් ගොඩ එන්න කිසිම ක්‍රමයක් නැහැ. කිසිම ක්‍රමවේදයක් නැහැ. කිසිම දර්ශනයක් නැහැ. කිසිම වැඩපිළිවෙලක් නැහැ. හැම තැනකම තියෙන්නේ මාධ්‍ය සංදර්ශන. හැම තැනකම තියෙන්නේ බොරුව. දැන් බොරු වෙන්නේ ඇත්තටම ජනාධිපතිවරණෙදිත් කටයුතු කරේ. බලන්න අර මැතිවරණයට පැය 48කට ඉස්සෙල්ලා නටපු නාඩගම කැලණිගඟ දෙබෑ කරගෙන නාග රාජ්‍යයක් මතු වෙලා සර්වඥ ධාතුන් වහන්සේලා අලුතෙන් නිර්මාණය වෙලා ලක්ෂ ගණනින් දසලක්ෂ ගණනින් වන්දනාමාන කරන්නට රටවැසියන් දෙන්නේ ඉහුවා විහාරස්ථානයට ඇතුල් වෙන ගේට්ටු ළඟ දහස් ගණනින් පොහොට්ටු තියාගෙන හිටියා හැමෝටම බෙදලා මෙන්න බෞද්ධාගම දේශපාලන පාපන්දුවක් කරගත්තු ආකාරය දැන් අගෝස්තු 25 වෙනිදා ඡන්දේ තියෙන කොට තුන්වෙනිදාද කොහෙද ඔය දවසක් කියලා. දැන් මෙදාපාර මං හිතන්නේ කැලණි ගඟ නෙවෙයි මෙදාපාර එක්කෝ කළු ගඟ, ගින් ගඟ, නිල්වලා ගඟ, මණික් ගඟ එහෙම නැත්නම් මහවැලි ගඟ දෙබෑ කරලා මොකක් හරි තවත් බොරුවක් නිර්මාණය කරයි. තවත් විකට රංගනයක් ක්‍රියාත්මක කරයි. මොහොතකට හිතන්නේ නැද්ද මේ කරන්නේ සම්බුද්ධ ශාසනයට කරන ලොකුම අපහාසය සහ අවමානය කියන්නේ. දැන් බලන්න මිත්‍රවරුනි අපිට තමයි ඇඟිලි දික් කරන්නේ දේශද්‍රෝහී කියලා. අපි දේශද්‍රෝහී. හැබැයි අපේ හමුදාවේ 3000ක් එක දවසින් මරපු මිනිස්සයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කරා. නියෝජ්‍ය අමාත්‍යකම දුන්නා. කවුද දුන්නේ? එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. දැන් බලන්න ඊයේ මුළු රටම දැක්කා. මුළු රටම අවබෝධ කරගත්තා. 3000ක් අපේ රටේ රණවිරුවන් ඝාතනය කරපු පුද්ගලයා බොහෝම උජාරුවට කතා කරනවා. දැන් මොහොතකට හිතලා බලන්න මේ වගේ දෙයක් පහුගිය කාලේ අපේ කාලේ සිද්ධ වුණා නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කී දෙනෙක් මහපාරට බහිනවද? කී දෙනෙක් වැඩ වර්ජන කරනවද? කී දෙනෙක් මේකට විරෝධය පානවද? දැන් මොකද මේක ගැන උන්චිවත් සද්දයක් නැත්තේ? වහල් භාවයේ නිර්මාණය වෙලා හමාරයි. වහල් කුට්ටාසේ නිහඬයි. ඒ විතරක් නෙමෙයි ඔය 3000ක් මරපු කරුණ අම්මාන්ම කියනවා මෙදාපාර මැතිවරණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වලු ඔයා ඡන්දෙ ඉල්ලන්න එපා. අපි දෙන්නා ජාතික ලයිස්තුවේ. එතකොට ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් වෙන්නට බොහොට්ටුවේ ජාතික ලයිස්තුවට යන්නට තියෙන හොඳම සුදුසුකම තමයි ලංකාවේ හමුදාවේ 3000ක් එක දවසේ මරා දැමීම. කොහොමද වැඩේ? මේකද වර්තමාන රජයේ දේශප්‍රේමීත්වය? මේකද දේශමාමකත්වය? මං අහනවා වර්තමාන රජේ මේකද ජාතියාලේ? තමුන්නාසරට කොන්දක් තියෙනවා නම් කට ඇරලා කියන්න කරුණම්මාන්ට. කරුණා අම්මාන් අපි ඔයාව අපේ සන්ධානයට කිසිම දවසක සම්බන්ධ කරගන්නේ නැහැ කියලා පුළුවන් නම් කොන්දක් තියෙනවා නම් කියන්න. පුළුවන් නම් රටේ ජනතාව ඉදිරියේ දිවුරල ප්‍රකාශ කරන්න. කරුණම්මාන් කියන නීචයව
සම්බන්ධ කරගන්න නැහැ කියලා. අපි බලන් ඉමු රජයට කොන්දක් තියනවාද කියලා ඒ ප්‍රකාශය කරන්න. මිත්‍රවරුනි මේ දෙය දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. අපේ සුජීව සේනසිංහ මැතිතුමා කඩුවෙල ආසනයේ නායකයා හැටියට මගේ දේශපාලන ගමනට හැමදාම කෙලින් හිටගත් පුද්ගලයෙක්. හැම මොහොතකදීම ඔහු මාත් සමග හිටියා. හැම අභියෝගයකදීම ඉස්සරහට පැනලා අපි වෙනුවෙන් අපව දුන්නා. ඒ නිසා මෙදාපාර මම තරයේ විශ්වාස කරනවා වෙනතරක් වැඩිය විශාල ජනවරමකින් කඩුවෙල ආසනයේ ප්‍රධාන සංවිධායක සුජීව සේනසිංහ මැතිතුමා දිනනවා ඒකාන්තයි කියන එක මගේ විශ්වාසය. ඒ වගේම අද මේ ස්ථානයේ සිටිනවා අපේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය යකඩ කාන්තාව පූර්ණම අභියෝගයකට මූණ දෙන්න ලෑස්ති. ඕනම අවස්ථාවකදී නොබියව මහජනතාව වෙනුවෙන් ඉදිරියට එන. අහුගේ කාලවකවානුවේ පාර්ලිමේන්තුවේදී සහයින් පිටත එතුමියගේ සවිශක්ති භාවය මුළු රටටම පෙන්නුවා. කාන්තාවක් හැටියට කාන්තා පරපුරට පමණක් නෙවෙයි අපේ රටේ පුරවැසි පරපුරට එතුමිය ආදර්ශයක් හැටියටයි අපි සලකන්නේ. එතුමියගේ ඒ ස්වකීය ශක්තිය තුලින් විවේචන මඩ චරිත ඝාතන ඒ හැම දෙයක්ම ඉදිරියේ නොසැලී ඉදිරියට ගිය ආකාරය. ඒ වගේම අපේ බොරැල් ආසනේ අපේ ගරු සංවිධායකතුමා අපේ නීතිඥතුමා අතුල රණගල මැතිතුමා මේ ප්‍රදේශයේ පදිංචි කරුවේ මේ බල ප්‍රදේශයේ අවශ්‍යතාවයන් වලදී හැම විටම උදව් කරලා තිබෙනවා. බුද්ධිමතෙක් හැටියට උගතෙක් හැටියට නීතිඥවරයෙක් හැටියට එතුමා අපේ කණ්ඩායමට දැවැන්ත ශක්තියක් එකතු කරනවා. අපේ සාගර සේනාරත්න මැතිතුමා අහුගේ ජනාධිපතිවරණේ අපි වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් කරා. රට වටේම ගිහිල්ලා අපිට ආධාර උපකාර කරා. එතුමත් අද සමගි ජන බලවේගයේ ජනතා සේවකෙක් හැටියට ඉදිරිපත් වෙලා සිටිනවා. ඒ වගේම ලෙනාඩ් කරුණාරත්න මැතිතුමන් නිහතමානී මහත්මා දේශපාලන චරිතය පොදු ජන සේවයට නිහතමානීව කටයුතු කරන අවිස්සාවේල්ල අපේ සංවිධායකතුමා. ඒ වගේම නැගිනිහිර කොළඹ කනිෂ්ක සේනානායක මැතිතුමා රෝසි සේනානායක නගරාධිපතිතුමියගේ පුතා දැඩි උත්සාහයක් අරගෙන හොඳ සමාජ සේවාවක් කරමින් කොරෝනා අවධියේ සහන රැසක් සපයමින් ජනතාවට සමීපව කටයුතු කරපු අපේක්ෂකතුමා නිරෝෂන් පාදුක්ක මොරටුව සංවිධායකතුමා ගොඩ කාලයක් ඉඳලා මම එතුමාව දන්නේ සෙලන් බැංකුවේ හිටපු විධායක නිලධාරීෙක් හැටියට. හොඳ සුහද දක්ෂ තරුණ ක්‍රියාකාරී දේශපාලන නායකයෙක්. අද සහභාගී වුණු නන්තිගයි මම මේ කිව්වේ ඔක්කොම ලයිස්තුවේ 22ක් ඉන්නවා. හොඳ සුහද හදක් තිබෙන දක්ෂ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ආදරණීය ඔබ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා සමගි ජන බලවේගයේ දුරකථනයේ ජයග්‍රහණය තහවුරු කරන්නට ඔබතුමන්ලගේ උපරිම සහයෝගය ලබා දෙන්න. නියත වශයෙන්ම ලබන ඓතිහාසික ජයග්‍රහණයත් සමග අපි අනිවාර්යෙන්ම ජයවඩනගම ප්‍රමණක් නෙවෙයි කඩුවෙල ආසනයේ ජනතාවට ප්‍රමණක් නෙවෙයි
මුළු රටටම යුතුයකම් ඉෂ්ට කරන යුගය ආර්ථික සමෘද්ධිය නිර්මාණය කරන යුගය අපි බිහි කරනවාමයි කියන එක ප්‍රකාශ කරමින් සියලුම දෙනාට ජය වේවා තෙරුවන් සරණයි අසලාම අලයිකුම් වණක්කම් දෙවි බිහිණි ඔස්සාවට සපතුම් ක්‍රියාවස්ථාවට සර් අපි මොකද ලබනවා සති ප්‍රේමදාස මැතිතුමා අංක 20 නිර්මාණ පුවතක් සිරසනවා නමස්කාර කරන සුදු बहुत सुन बहुत सुन।